සුබ දවසක් සියලු දෙනාටම. මගේ නම සංජේ නිශාන්. ඉතින් අද අරන් ආවේ ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් එකේ රියාත් කියන මැජික් ශිල්පියා කරපු මැජික් ට්‍රික් එක. මං ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මං දැන් කියන්න යන ක්‍රමේ ඒකට ගොඩක් සමාන වෙන්න පුළුවන්, ඒ වගේම වැරදි වෙන්නත් පුළුවන්. නමුත් මං හිතන ක්‍රමේ තමයි මේ. ඉතින් ඒක ඔයාලට කියලා දෙන්න ඕන කියලා හිතුවා. ඒ වගේම තව කාරණා දෙකක් තුනක් විතර මතක් කරන්නම්. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මං අනිත් වීඩියෝ වල කියලා නැහැ, මේ රිවියල් එකක් හින්දා මං කියනවා. කිසියම්ම ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. සමහර විට ඔයාට, ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක සමහර විට පාසල් යන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් බලන වෙන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා ඔයගොල්ලෝ විනීතව හැසිරෙයි කියලා. ඒ කියන්නේ කොමෙන්ට් සෙක්ෂන් එකේ සමහර අය පරුෂ වචනෙන් වුණත් බයින් ඉඳ තියෙයි. සමහර විට ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා, ඒකට ඔයාලගේ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න. මං හිතනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක තමයි ඒ මැජික් ශිල්පියා රියාත් කරපු ට්‍රික් එක. ඉතින් ඒකේ ලින්ක් එක මම පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ, ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට එයා යොදාගත්තේ තම්බ් ටිප් කියන මැජික් අයිටම් එක. මේක ඇවිල්ලා ෆේක් තම්බයක්, ඒ කියන්නේ මෙන්න මේ වගේ ඇඟිල්ලක් තියෙන, මං ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න. අන්න ඒක අපිට මේ දී ගන්න පුළුවන් eBay එකෙන්. ඉතින් ඒක දැන් මගේ ළඟ නැහැ. ඒ වුණාට දැන් මම ඔයාලට ඒකට සමහන, ඒ කියන්නේ ඒ වගේ නිකන් අයිටම් මැප් එන. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේක කියලා තම්බ් අයිටම් මේක. හරිද? මෙන්න මේ විදිහට ඇතුල හිස්සලා තියෙන්නේ. හරිද? දැන් මගේ මේ ඇඟිල්ලට ඒක දාන්න බෑ. ඉතින් මම ඒක පොඩි ඇඟිල්ලට දානවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ හැම පාටටම ගැලපෙන්න අපිට ගන්න පුළුවන්. ඒ වගේම රබර්. ඉතින් මේකට තමයි එයා අර කෝපි කුඩු දාන් ඉන්නේ. ඉතින් එහෙම දාන් ඇවිල්ලා ඊට පස්සේ කරන්නේ දැන් අර දිල්ෂාන් එයාගෙන් මුදල් නෝට්ටුවක් ඉල්ල ගන්නවා. ඉතින් එහෙම ඉල්ලගෙන දැන් මගේ ළඟ තියෙනවා මුදල් නෝට්ටුවක්. ඉතින් එහෙම ඉල්ල ගත්තට පස්සේ එයා කරන්නේ අර ඇඟිල්ල පේන්නේ නැහැ වැඩිය. ඕගොල්ලෝ හොඳට බලන්න. දැන් මෙහෙම දාගෙන හිටියම එයා ඉක්මනට ඊට පස්සේ මෙන්න මේ විදියට ඔතලා, මේ විදියට කිව්වම මේක පේන්නේ නැහැ. මෙහෙම ඇඟිල්ල අරගන්න ඉක්මනට, ඒ කියන්නේ මෙහෙම දාගෙන ඉන්න එක මුදල් නෝට්ටුව දෙනවත් එක්කම මේ විදියට රෝල් කරලා අරගෙන මෙන්න මේ විදියට හදා ගන්න. එතකොට ඔයාලට පේනවා ඇති අර ඒ ෆේක් තම්බ් එක පේන්නේ නැහැ. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ ආ දිල්ෂාන් එයාගෙන් අහනවා කෝපි හදන්න මොනවද ඕනේ. ඉතින් දිල්ෂාන් එයා කියනවා කෝපි කුඩු ඕනේ කියලා. ඉතින් අරයා කලින්ම අර තම් ටිප් එක ඇතුළට කෝපි දාන් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කෝපි කෝප්පෙට ඒක දානවා. ඉතින් මම හිතන්නේ මේක තමයි සරලව මෙතන උනේ. මේක මගේ අදහස. සමහර විට ඔයගොල්ලෝ මේකට වෙනත් දෙයක් දන්නවා ඇති. දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් පොඩි වීඩියෝ එකක්. එහෙනම් තවත් අපි සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. බොහොම ස්තුතියි.